වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගත කළ ජීවිතේ නිමා කරමින් මීට වසර 10කට පෙරදී හෂිනී ලක්ෂණී තමන්ගේ බිරිඳ ලෙස තෝරගෙන තිබුණා. වසර දෙකහමාරකට පෙර වික්ටර් හෂිනී නීත්‍යානුකූලව විවාහ වුණා. ඇතැම් අයගේ ගැරහුම් ඇනුම් පද කිසිවක් සැලකිල්ලට නොගෙන සතුටම ශේෂ කරගත් වික්ටර් හෂිනී කැදැල්ලට අපගොඩ වුණා. ආදරණීය පිළිගැනීම් ආගන්තුක සත්කාර මැද මේ යුවතිපතීන්ගේ ජීවිතය ගැන තමයි අපි මේ කතා කරන්නට යන්නේ. ඉතින් හෂිනී, කොහොමද මේ ගත කරන ජීවිතේ? මමත් වික්ටරුත් අප්‍රමාණ සතුටකින් ඉන්නවා. වික්ටර්ව ආදරෙන් පරිස්සමින් බලාගන්න එක මගේ වගකීමනේ. මම ඒක මගේ උපරිමයෙන් කරනවා. දැන් ඔබ සහ වික්ටර් ස්වාමියා සහ බිරිඳ ගෙදරේ එදිනදා වැඩ කටයුතු එහෙම බෙදා හදාගෙන කරනම ඇති. ඇත්තෙන්ම අපේ ගෙදර වැඩට සේවකයෝ නැහැ. ඉතින් මම වැඩ කරද්දී එයා උදව් වෙන්න හදනවා. මම එයාට මහන්සි වෙන්න දෙන්නේ නැහැ. එයා අපේ මේ සුරතල් මාළුන්ට කෑම දානවා. උදේ ව්‍යායාම වලට ඇවිදිනවා. මම එයාව පුළුවන් තරම් විවේකයෙන් තියෙනවා. මම දන්නවා වික්ටරුත් සතුටින් ඉන්නේ. වික්ටර් රත්නායකගේ මොනවද සාමාන්‍ය ජීවිතයේ විශේෂ පුරුදු? එයා හුඟක් පිළිසිදුකම අගේන පිළිවෙලට ඉන්න කෙනෙක්. මහේන්ද්‍ර පෙස්කුවල් අයියා සැරයක් කියලා තිබ්බා එයා දැකපු වැඩියෙන්ම දස්වදින කෙනා වික්ටර් කියලා. අනික එයා හරිම පිළිවෙලයි. මම වුණත් පිළිවෙල වඩා හොඳින් ඉගෙන ගත්තේ එයාගෙන්. ඔයාම බලන්නකො මේ හැමතැනම තියෙන පාපිස්සක ටයිල් එකේ හරියට කෙලින් තියෙනවා. එතරම් පිළිවෙලයි. වික්ටර් එක විවාහ වෙන තීන්දුවෙන් පස්සේ ඒකට ලැබුණු ප්‍රතිචාර කොහොමද? අපොයි අපිට මොනවද නොකිව්වේ? හරියට අවලාද වින්දා. ඒ වික්ටරුත් මාත් ඒක මතක තීන්දුවක හිටියා. අවුරුදු 8ක පමණ ඇසුරකින් පස්සේ අපි නීත්‍යානුකූලව විවාහ වුණා. කෙරෙහිම උපේක්ෂාවෙන් දරා ගන්න මා සාහිත්‍ය ඇසුරේ සිටීම හයියක් වුණා. වික්ටර් උසසරහයක් තියෙන බුද්ධිමතෙක්නේ. එයාත් එක්ක ඕන දෙයක් කතා කරලා බෙදා හදා ගන්න හැකි නිසාත් මට ඉවසන්න හැකි වුණා. කොහොමද හෂිනී වික්ටර් පෙම් කතාව පටන් ගත්තේ? පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරට වික්ටර් කියන්නේ පූජනීය ගායකයෙක්. ඉස්සර පුංචි කාලේ වික්ටර් රූපවාහිනියේ ගායිකාවක් එක්ක යුගගී කියා DTV එක වහනවලු මම. සිංහෙක් වගේ ගායකයා කියලායි මම එයාට කියලා තියෙන්නේ. 2004 අවුරුද්දේ දීස ප්‍රසංගයේ කතා බහ කරලා දැන අඳුනාගත්ත ඇසුර තමයි එකම කැදැල්ලකට එන්න මග උනේ. දැන් එයා මගේම සිංහයා තමයි. හෂිනීගේ ගෙදරින් මේ සම්බන්ධය දැනගත්තම මොකද කිව්වේ? මට ඉතින් දසාතේ කරුණු කිව්වා. නොගලිපීම් ගැන, වයස් පරතර ගැන මේවා නිසා විරුද්ධ වෙලා හිටියේ. ඇයි ඉතින් මම 1986, වික්ටර් 1942, මම ඉතින් ස්ථීර මතයක හිටියා. දැන් නම් මෙයාලා අපිව තේරුම් අරන් තියෙන්නේ. මටම පුදුමයි මේ තරම් නිින්දා අපහස විඳගෙන ඉවසගෙන හිටියේ මමද කියලා. ඒත් වික්ටර් මාවත් මම වික්ටර්වත් තනි කළේ නැහැ. එයා මට මහා හයියක් වෙලා හිටියා. කවදාහරි වික්ටර් රත්නායකට තියෙන වස්තු සම්පත් සියල්ල අහිමි වුණොත් හෂිනී වික්ටර් එක්ක ඉඳීවිද? අනිවාර්යයෙන්ම මම වික්ටර් එක්ක ඉන්නවා. මම දැන් මම නෙවෙයි, වික්ටර්ගේම කොටසක්. වික්ටර් ටිකක් අද කේන්ද්‍රයන කෙනෙක් කියා සමහරු හිතන්නේ. නෑ, ඒ මවාගත් වික්ටර්. ඇත්ත, වික්ටර් හරිම සංසුන් බුද්ධිමත් අහිංසක ප්‍රේමණීය කෙනෙක්. මම මේ ප්‍රේමණීය මිනිසා අතර තප්පරයක්වත් ඉන්නේ නැහැ. මට හිතෙනවා වික්ටර්ව රැකබලා ගැනීම මට සංසාරිකව පැවරුණු වගකීමක් කියලා. ආදරේ ගෞරවය එක්ක මම එයා එක්කම ඉන්නවා. කොහොමද නිවසේ වැඩ දවසේ කාලේ ගත වෙන්නේ? අපි උදේ 5ට විතර අවදි වෙනවා. මම ඊට පොඩ්ඩක් කලින් ඊට පස්සේ වික්ටර්ට කැඳ එකක් හදනවා. උදේ ගෙවල් ලස් කරලා උයල පිහලා මිදුල් අතුපතු ගාලා හරිම සාමාන්‍ය විදියට දවස පටන් ගන්නවා. එයා උදේට බත් කන්නේ නැහැ. ඉන්දියාපි පිටු වගේ දෙයක් තමයි හදන්නේ. කෑම කාලා අපි බොහෝ විට පොතක් කියවෙනවා. රුසියානු පරිවර්තනයක් වගේ එකක්. නැත්තම් උදේ චිත්‍රපටයක් තිබුණොත් DVD එකෙන් බලනවා. නැත්තම් වික්ටර් රාසයි ඉන්දියන් ක්ලාසිකල් මියුසික් වලට එහෙම CD එකක් අහනවා. උදේ 10ට වගේ ෆෘට් ජූස් එකක් වික්ටර්ට හදලා දෙනවා. දවල්ට නම් බත්. වික්ටර් දවල් කෑමෙන් පස්සේ පැයක් විතර නිදා ගන්නවා. අවදි වෙලා තේ කප් බීලා ආයෙත් නිර්මාණයේ රස විඳින්මින් කරනවා. සවස ව්‍යායාමයට ඇවිදිනවා. දෙන්න එක මල් පහන් පූජා කරලා ගාත කියලා බුදුන් වදිනවා. රැයට සැහැල්ලු ආහාරයක් ගන්නේ, බත් කන්නේ නැහැ. බොහෝ විට සුප් එකක් රැ 10:30ට වගේ වෙනකොට දවසේ කටයුතු නිමා වෙනවා. මම ඉතින් න්යාව හොඳින් රැක බලා ගන්නවා. එදා ගත්තේ තීන්දුව ගැන අද තෘප්තිමත්ද? ඔහු ඉතාම තෘප්තිමත්. බොහෝ දෙනා හිතනවට වඩා වික්ටර් විවෘත සරල මනුස්සයෙක්. මහා සීරියස් මනුස්සයෙක් නෙවෙයි, විශ්ව කෝෂයක් වගේ කෙනෙක්. වික්ටර් මටත් මම වික්ටර්ටත් ආදරෙන් ඉන්නවා. එයා වගේ මහා ගසක් මුල මට තියෙන සැනසීම මම විඳිනවා. සින්දු අහනව පොත් කියවනවට අමතරව වික්ටර් කැරම් ගහන කැමති කියන්නේ ඇත්තක්ද? ඔවුනේ වික්ටර් කැරම් ටෙක්නික් එකටම ගහන්න දන්නවා. මගේ කැරම් කනා ඉතින් වික්ටර් දිනනවා. අපේ සමීප පවුල්වල අය ආවම වික්ටර් ඕමි ගහන්න හරි කැමති. ඉඳ හිට 304 සෙල්ලම් කරනවා. ටෙක් එකේ සෙල්ලම් වලටත් එයා හරි කැමති.
හර්ෂණි සමග කතාබහෙන් පස්සේ කතාබහට එක් වෙන්නේ වික්ටර් රත්නායකයන්. කරුණාරත්න අබේසේකරයන්, ඔබට මුලින්ම ලිව්ව ගීතය මතක නම් ඒක ටිකක් ගායන්න පුළුවන්ද? මතකයි, පුළුවන්. පොළව දෙදරන ගිම්හානේ, ගතම ගෙමන දෙන මද්දහානේ, ඇස් පියහෙළෙන්ට ලැගුම් පතන් නෙමි පිවිතුරු හදවත් මල් යහනේ, චංචල අඳුරු ලොවේ. හර්ෂණි ළඟදී ඒකද උනේ, ඔව් ඒ ගීතයත් ආදේශ කරන්න පුළුවන්. කොහොමුණත් හර්ෂණි මට දක්වන ආදරේ ගෞරවය රැකවරණය ඊටත් වඩා කියන්න පුළුවන්. මගේ සදේවිත් ගීතය කළේ හර්ෂණීටද? අනේ නෑ, ඒක වෙන ලස්සන ගීතයක්නේ. හැබැයි රසික ජනයා ඒක එහෙම කියනවා කියලා මට ඇහිලා තියෙනවා. කෙනෙක් එහෙම හිතුවට කමකුත් නැහැ. හර්ෂණි ඔබට කොහොමද දැනෙන්නේ? ඇය මට ඉතා ගුණ යහපත් සසර පිනෙන් මාලද බිරිඳක්, වෙලාවකට මවක්, සොයුරියක්, යෙහෙළියක්, දාසියක්, ඒවා එකක්වත් බොරු නෙවෙයි. ඔයාලම් බලන්නකෝ, මේ ගෙදර එක වැලි කැටයක්වත් දුවිල්ලක්වත් නැහැ. උදේ එළිවුණු වෙලාවෙ සිට නහිනවා. ඉතින් ඔබට හැකිනේ සේවිකාවක් ගන්න. මගේ වැඩ කිසිවක් අන් අය කරනවට ඇය කැමති නැහැ. මගේ කොණ්ඩේ පීරණ එක, නියපොතු කපන එක, ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීම සියල්ල ඇයම කරනවා. මයට කියනවා දැන් ඇති කියා. ඒත් ඇය මා මත්තෙම වෙහෙසෙනවා. ඒක සසර බැඳීමක් යයි මාත් හිතන්නේ. දැන් ඔබ ඉන්නේ ආදරය කරන්න හැකි වයසකද? ආදරය කියන එක පුදු වචන මාත්‍රාවක් නෙවෙයි. කාටද ආදරය අනවශ්‍ය? ආදරයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කාටද? එක අයෙක් ගත්තොත් කී දෙනෙකුට මම ඔයාට ආදරේ කියා ඇද්ද? ඒ වචන මාත්‍රික ආදරය නෙවෙයි, මා විදින, මා ලබන, මා පුදන ආදරය. ඒක අධ්‍යාත්මයත් එක්ක බැඳුණු හැඟීමක්. වික්ටරුයි හර්ෂණි රණ්ඩු වෙලා තියෙනවද? ඔව් රණ්ඩු වෙලා තියෙනවා. ඒක මේ අතින් පයින් හැලි වලම් වලින් පිහියෙන් පොරවෙන් නොවේ, මතවලින්. එහෙම වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් නිහඬ වෙනවා. නිවුනම හිමින් ඒක නිවැරදි කරගන්නවා. මත ගැටුමකදී වැඩිපුරම නිහඬ වෙන්නේ හර්ෂණිද? මමම තමයි. ඉතින් ඔය අනිවාර්යයෙන්ම ලියන්න. හර්ෂණිගේ විශේෂ ගුණාංග තියෙනවා. මම ගැන මටත් වඩා සැලකිලිමත් වෙමින් මා රැක බලා ගැනීම. දැන් බලන්නකෝ, මම මේ අවුරුදු දෙකට අලුත් ගීත 40ක් කරලා තියෙනවා. නිර්මාණකරුවෙක් මානසිකව නිදහස ඉන්නවා කියන්නේ හොඳ නිර්මාණ රසක් බිහි වෙන එක. ඒ නිර්මාණයන්ගේ ගෞරවය හර්ෂණිටත් අයිති. මේ බලන්න දොඩම් පානයක් ගෙනල්ලා. මගේ පෝෂණ අවශ්‍යතා ගැන ඇයි ඉතාම ආදරයෙන් සැලකිල්ලෙන් ඉන්නේ? එච්චර ආදරයෙන් ඉන්න තරුණ බිරිඳට සින්දුවක් කළේ නැත්තේ ඇයි? කලා කලා ඒ ගීතය හර්ෂණිට මම කිව්වට ලෝකයේ ඕනෑම ගුණ යහපත් බිරිඳකට ඒක ආදේශ කරන්න පුළුවන්. ඉන්ද්‍රාණි අලුද්දුරුගේ ලිව්වේ මගේ සංගීතයයි ගැයුමයි. ඔන්න අහන්නකෝ. ජීවිතයේ ගිමන නිවනා විසල් තුරු වෙන අවපසේ අහස් ගැබ උදා වූ තරු ලකුණ, දුක් සුසුම් දරාගෙන මවක්සේ ළඟ හිඳින සංසාරගත මගේ ප්‍රේමේ අසෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.